ශ්‍රී ලංකාවේ පැවති ඉතාමත් වැදගත් රාජධානියක් වන සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂා වීමට තනු බලකොටුවා. ඒ වගේම කුබේරයාමෙන් විසීමට තනු දෙවන ආලකමන්දාවක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද ਵਿਚාරයන්ට බඳුන් වී තිබෙනවා. කෙසේ වෙතත් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ සංචාරක ආකර්ෂණීයත්වයක් ඇති සීගිරිය ගැනයි. මේ වගේ ලොව වටා ඇති සුන්දර ස්ථාන දැනගන්න හර ටීවී YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ධාතුසේන රජුව මරුමුවටපත් කළ කාශ්‍යප කුමරු ඉන්දියාවට පැන ගිය තම සහෝදර මුගලන් තමාට විරුද්ධව සටනට එයයි බියෙන් සීගිරිය නම් ශේෂකන්ද තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එනම් මේ අදිමිතු රජු මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි වූ සීගිරිය තම වාසභවනය කරගනු ලැබීය යනුවෙන් සඳහන්ව තිබීමෙන් එය පැහැදිලි වෙනවා. සිංහගිරිය පසුකාලීනව සීගිරිය බවට පරිවර්තනය වී තිබෙනවා. සීගිරි ගල් පර්වතය නැගෙනහිර දෙසින් සිංහයෙකුගේ පූර්ව ස්වරූපයෙන් යුතුව අතර සීගිරියේ ඉහළ මාලයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනුයි. එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටි ද හමුව තිබෙනවා. ඒ අනුව සීගිරිය හැඳින්වීමට සිංහගිරිය යන නම භාවිතා කළ බව පැහැදිලි වෙනවා. කාශ්‍යප රජු සීගිරි රාජධානිය ගොඩනගා ගැනීමේදී එම ප්‍රදේශයේ සිටි භික්ෂූන්ට පිදුරංගල විහාරය පූජා කර සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදාගත් බව සඳහන් වෙනවා. නමුත් භික්ෂූන් ඉවත් කිරීම නිසා කාශ්‍යප රජු සමග භික්ෂූන් උරණව සිටි බවද සඳහන් වෙනවා. කාශ්‍යප මරුමුවට පත් කළ මුගලන් කුමරු ලෞකික සැප සම්පත් වලින් පිරුණු සීගිරිය තම රාජධානිය ලෙස තෝරා නොගෙන භික්ෂූන් වහන්සේලාට පූජා කොට නැවත අනුරාධපුරය සිය රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සීගිරි කැටපත් පවුරේ ලියවි ඇති කුරුටුගි වැඩි ප්‍රමාණයක් ක්‍රිස්තු වර්ෂ 8ත් 9ත් අතර කාලයේ ලියවි තිබෙනවා. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ අගභාගයේ ඒවා ලියවි තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 10 සිට 12 දක්වා ශතවර්ෂවල එනම් පොළොන්නරු යුගයේ ලියවුණු සීගිරි කුරුටුගීද කැටපත් පවුරෙන් හමු වී තිබෙනවා. ඒ අනුව අනුරාධපුර හා පොළොන්නරු යුගවල සීගිරිය ජනප්‍රිය නැරඹීමේ මධ්‍යස්ථානයක්ව පැවත ඇති බවට ඔප්පු වෙනවා. අද වගේම එදත් සංචාරක කර්මාන්තයේ උදෙසා සීගිරිය භාවිතා වෙන්නට ඇති. වර්තමානයේ සීගිරිය පිළිබඳ ගවේෂණ කටයුතු සිදු කරනුයේ සංස්කෘතික ත්‍රිකෝණය මගිනුයි. සීගිරිය එම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් වඩා වැදගත් පුරාවිද්‍යා භූමියක් වන අතර සීගිරිය ලෝකයේ අටවන පුදුමය බවට පත්විය හැකි බවට වර්තමානයේ විචාරයට බඳුන් වනවා. සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂා වීමට තනන ලද බලකොටුවක් ලෙසද කුවේරයාමෙන් විසීමට කාශ්‍යප රජු විසින් තැනු දෙවන ආලකමන්දාවක් ලෙසද කලා නිකේතනයක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද විචාරයට බඳුන් වී තිබෙනවා. සීගිරිය බලකොටුවක් ලෙස දැක්වීමේදී ලංකාවේ දක්නට ලැබෙන අනෙක් බලකොටුවල මෙන්ම සීගිරියද දිය අගල් පෞරුපද නම් ආදියෙන් ආරක්ෂිතව තිබෙනවා. පාලකයාගේ මාලිගය ආරක්ෂිත ඉහළ මාලයේ පිහිටා තියෙනවා. සීගිරියේ ජල අගලට පිටතින් ගලින් හා ගඩොලින් කළ විශාල පවුරක් හමුවන අතර ඊට ඇතුළතින් ජල අගල දක්නට ලැබෙනවා. ජල පවුර අඩි 80ක් පමණ පළලයි. එමෙන්ම එහි හමුව තිබෙන නටබුන්වලට අනුව අවශ්‍ය විට පමණක් යොදවා ගත හැකි පරිදි ලී වලින් සකස් කළ ඇතුළත පාලම යොදා තිබූ බව සඳහන් වෙනවා. ඊට ඇතුළතින් ගලින් හා ගඩොලින් කළ පවුරක් හමු වෙනවා. සීගිරි පුරාවිද්‍යාත්මක භූමිය ජල උද්‍යානය සමමිතික සැලැස්මක් ලෙසත් ශිලා උද්‍යානය ස්වභාවික සැලැස්මක් ලෙසත් මාලක උද්‍යානය ලෙසත් කොටස් තුනකට බෙදා තිබෙනවා. ජල පවුරෙන් අනතුරුව හමුවන පවුරෙන් පසුව බටහිරින් සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට පිවිසෙන්න පුළුවන්.
එහි වැඩි වශයෙන් පොකුණු දක්නට ලැබෙන හේයින් එම කොටස මාලක උද්‍යානය ලෙස හැඳින්වෙනවා. එහි ගස් ගල් ආදී භූගෝලීය බාධක ඉවත් කොට මාර්ගය දෙපස ක්‍රමානුකූල සැලැස්මකට අනුව සමාන්තර ලෙස ගොඩනැගිලි හා පොකුණු ඉදිකර තිබෙන බැවින් එම කොටස සමමිතිකානුකූල සැලැස්ම ලෙස හැඳින්වෙනවා. ඉන් අනතුරුව පිවිසෙනුයේ ශිලා උද්‍යානයටයි. එම කොටස ශිලා උද්‍යානය ලෙස හඳුන්වා ඇත්තේ වැඩි වශයෙන් ගල් පර්වතවලින් යුතු බැවිනුයි. එමෙන්ම එම කොටසේ පැවති ගස් ගල් පර්වත ආදී කිසිවක් ඉවත් නොකොට ඒවා පරිසරයේ අලංකාරයක් ලෙස යොදා ගනිමින් විවිධ නිර්මාණ කොට තිබෙන බැවින් එම කොටස ස්වභාවික සැලැස්ම ලෙස හැඳින්වෙනවා. අනතුරුව පිවිසෙන ඉහළ කොටස මාලක උද්‍යානය ලෙස හැඳින්වෙනවා. එහි දක්නට ලැබෙන ප්‍රධාන පුරාවිද්‍යාත්මක ඩටබුන් අතර සීගිරි චිත්‍ර, කැටපත් පවුර, සිංහපාද ප්‍රධාන මාලිකය, ගල මුදුනේ දක්නට ලැබෙන පොකුණු දෙක සහ ගල් ආසනයද වැදගත් වෙනවා. සීගිරියට පිවිසීමට බටහිර දිග දොරටුව හැරුණු විට නැගෙනහිර, දකුණු, උතුරු දෙසින්ද දොරටු පිහිටා තිබූ බවට සාධක තිබෙනවා. නොමදව දෙස් විදෙස් සංචාරකයන්ගේ සංචාරක පාරාදීසයක් වන සීගිරිය නරඹන්න ලැබෙන එක කෙනෙක්ට ලැබෙන ඉතා හොඳ අවස්ථාවක්. ලෝකය පුරා ඉන්න ඔබටත් අපි යෝජනා කරනවා සීගිරියට ගිහිල්ලාම මේ ලස්සන සීගිරි ගලට ගොඩ වෙලා අපි මේ කියපු දේවල ඇත්ත නැත්ත ඔබම බලන්න. මේ වීඩියෝ එක ඔයාටත් දැනුමක් එක්කරා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර TV subscribe කරලා bell button එකත් touch කරන්න.